එක්සත් ජාතික පක්ෂය හා දෙමළ ජාතික සන්ධානය අතර පවතින රහස් ගිවිසුමක් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාප අබේවර්ධන මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කළා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහාපෙරුම සහ කෙහෙළිය රමුක්කලයන මහතුරුන් අද කොළඹදී තවත් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුවා. එක්සත් ජාතික පක්ෂයේ සහ TNA සංවිධානය අතර තියෙන ගිවිසුමේ කාරණා කීපයක් ඒක අද මම එළිදරව් කරනවා. පළවෙනි එක පෙබරවාරි මාසයේ වෙනකොට අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගෙන ෆෙඩරල් රාජ්‍යයක් ප්‍රාන්තයක් ඇති කිරීමේ මූලික අදහස ඉෂ්ට කර ගැනීම. දෙවැනි කාරණේ උතුරු නැගෙනහිර යුද්ධ සමකාලයේදී චෝදනා ඉදිරිපත් කරන්න උත්සාහ කරපු හමුදා නිලධාරීන්ට ඒ චෝදනා වහාම ඉදිරිපත් කිරීම. තුන්වෙනි කාරණේ ඒ කියන්නේ උතුරු නැගෙනහිර එක් කිරීම. මේකට එකඟ වෙලා තියෙනවා. මේ සියල්ල ඉෂ්ට කරන්න තමයි මේ එකඟතාවය ඇවිල්ලා තියෙන්නේ. ප්‍රතිඵල දෙකක් තියෙනවා මේ ගිවිසුමේ. එකක් දෙමළ ජාතික සංවිධානයට උතුර නැති වෙනවා. එක්සත් ජාතික පක්ෂයට දකුණ නැති වෙනවා. අපේ කාරණා දෙකක් තියෙනවා. උසාවි තීන්දුව මේ සතිය අපිට ලබලා දුන්නොත් විශ්වරීම සාධාරණයි කියන හේතුව උසාවියෙන් ආවොත් අපි මැතිවරණයට ගිහිල්ලා අපේ ජයග්‍රහණය නියත වශයෙන්ම අපිට ලබා ගන්න පුළුවන්. යම් විදිහකින් උසාවියෙන් මේක නාවොත් අපි දෙමළ ජාතික සංවිධානයත් එක්ක ආණ්ඩුවක් හදන්න යන්නේ නැහැ. එමනම් අපි කියනවා දෙමළ සංධානෙත් එක්ක ඒ ආණ්ඩුව හදාගන්න. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි මැතිවරණ ටික ලබා ගැනීම සඳහා වීදි බහිනවා. ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අග්‍රාමාත්‍යවරයා වශයෙන් ක්‍රියා කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාස උපරිමයෙන් දෙනා කියලා යෝජනා කරන වෙලාවේ එක පැත්තකින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරලා තියෙනවා. ඔහුගේ මන්ත්‍රී ධූරය කෝවරන්ටෝ ආඥාවක් ඉල්ලලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් රාජ්‍ය දේපළ අයුතු ලෙස පරිහරණය කරන බව සඳහන් කරමි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය පළ කිරීමේ යෝජනාවට කොන්දේසි සහිතව උදව් කරන බව TNA සංවිධානය වෙනුවෙන් සිද්ධාර්ථන් මැතිතුමාවිල මාධ්‍යයට කිව්වා. එසා TNA සංවිධානය විදියට විපක්ෂ නායක ධූරය පිළිබඳව තියෙන බලාපොරොත්තු අත්තර රනිල් වික්‍රමසිංහ මැතිතුමා රැක ගැනීම ජාතික වගකීමක් විතර හිතලා ඒ තීන්දුව ගන්නවා වෙන්න පුළුවන්. මේ අර්බුදයට අදට දින 29ක් විධායකයට ව්‍යවස්ථාදායකට හෝ අධිකරණයකට විසඳන්න පුළුවන් තැනක නෙමෙයි මේක තියෙන්නේ. මේක විසඳන්න පුළුවන් මේ බල කේන්ද්‍ර තුනට වඩා උඩින් ඉන ජනතාව 157,000 ඔබට මේ තීන්දුව ගැනීමේ ඉඩකඩ විවෘත කිරීම සඳහායි මේ මොහොතේ අපි කැප වෙලා ඉන්නේ. පාර්ලිමේන්තු ඉතිහාසයේ එක්තරා මන්ත්‍රීවරයෙක් උසාවියක් මගින් මන්ත්‍රීකම අභෝජිත කළ ගෙදරම යවලා. දැන් උසාවි නඩුකරයෙක් ඇවිල්ලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ප්‍රතිපාදන නීතියේ තිබෙනවද ඔහුගේ මන්ත්‍රී ධුරය අභෝජිත කරන්න? බැලුව බැලමත් නම් වෙනසක් නොමැත. ප්‍රජාතන්ත්‍රවාදී ශුද්ධවන්තයන් විදිහට පෙනී රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි සෙනරත් මැතිතුමාට ජාතික ලයිස්ට්‍රීම් මන්ත්‍රී ධුරයක් දීලා පාර්ලිමේන්තුවට ගේන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඒ ගනුදෙනු පිළිබඳව පාර්ලිමේන්තුවේ ඔතුමා මෙහෙම දැනගෙන ඉන්නේ. ඒ නිසානේ අපි බොන්ඩ් ස්කෑම් එක ගැන දිගින් දිගටම කතා කරා. එකක් නෙමෙයි මේකත් ඒක අස්සේ තිබ්බ තවත් එකක්. ශක නායකය අවුරුදු 25ක් නායකත්වයේ සිටි ජනාධිපතිවරු දෙදෙනෙක් විසින් නිරපහාරපු ලෝකෙ පළවෙනි අගමැතිවරයා වෙන්න ඕනේ. අනිවාර්ය පාර්ලිමේන්තුවේ මුනිසිපල් මාත්‍යයට විශ්ව යෝජනාව සම්මත වෙලා ඉතිදාන්නරේදී නම් ප්‍රකාශ කරමින් කොහොමද එක්සත් ජාතික පක්ෂ TNA සන්ධානය 2009 ගොඩ නැගුණ LDT සංවිධානය සහ එක්සත් ජාතික පක්ෂ එකතු වෙලා යුද්ධයට විරුද්ධව අතුරු තහනම් නියෝගයක් ගන්නේ. ජනාධිපතිවරයා පසුගිය දවසේ ජීව 19 වෙනි සංශෝධන මේක සංශෝධනය කළ යුතුයි. සංශෝධනයේදී පැහැදිලිවම විය යුතුයි විපක්ෂ නායකවරයා කොහොමද තෝරන්නේ. මම ඊටත් වඩා මීට පස්සේ මේ රටේ ව්‍යවස්ථාවක් සම්පාදනය කරන කට්ටිය අලුත් වගන්තියක් එකතු කරලා කිසියම් ලෙසක ජනාධිපතිවරයා ඝාතනය කිරීමට අගමැතිවරයා කටයුතු කරන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා සමග සටන් කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂයේ පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ අදහස් පළ කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ අරලියගහ මන්දිරයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවන්ට එක් වෙමින්. පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය තිබෙන පුද්ගලයා ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමයි කියන එක අද අපි යෝජනා සම්මත කරගත්තා. අද මේ මොහොත වෙන විට අපේ ගරු ශ්‍රීමත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සතුව බාහිර දූර කාර්යභාරයක් තිබෙනවා. ඒ තමයි පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය තිබෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමාව රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට පත් කරලා කැබිනට් මණ්ඩලයට පත් කරලා රට ගොඩනැගීමේ වැඩසටහනට ප්‍රවේශ විය යුතු කියන එක තමයි මගේ අදහස සහ යෝජනාව. ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙන්නේ වැඩිම විශ්වාසය. ඒ නිසා ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන වලට අමතරව වෙනත් කිසිම ප්‍රතිපාදනයක් නැහැ. එහෙම නොවුනොත් අපි එක වෙනකම් පොඩ්ඩක් බලන් ඉමු.
කිසිම රහසිගත කිවිසුමක් නැහැ. තව දවස් දෙකක් දෙනවා අපි. සිකුරාද වෙනකොට මේ ප්‍රශ්නේ විසඳී යුතුමයි. අපි 17 වෙනිදා ඉඳන් පටන් ගන්නවා ජනතාවගේ අරගලේ. අවවාදාත්මකව මේ කියන්නේ මාකෝස්ලා එළෙව්වා වගේ, ගඩාපිලා එළෙව්වා වගේ. අපි පාරට බහිනවා. ඒක නවත්තන්න බෑ කාටවත්. පාරට බහලා විතරක් නෙමේ අවසානයේ දක්වා සටන් කරනවා. බය වෙන්න එපා. අපි තව සතියක් ඇතුළත අපේ ආණ්ඩුව හදා ගන්නවා. එතකොට තමයි පොලිස් ප්‍රතිපරයාට සාය නිලධාරීන්ට උගන්වලා දෙන්න වෙන්නේ කොහොමද හරියට වැඩ කරන්න කියන එක. ඒ වගේම තමයි අපි දන්නවා පොලිස් ප්‍රතිවරයා උදේට ගිහිල්ලා කොහෙද ඇවිදින්න කායකද කතා කරන්නේ කාටද සැලියුට් ගහලා මේව කරන්නේ. පොලිස් ප්‍රතිවරයා ඇතුළු මේ කට්ටියට කියන්නේ තමන් සැලියුට් ගහලා තමන්ගේ තැන හදා ගන්න හිතනවා නම් නැත්තම් තව මොන හරි තාන්න මාන්න ගන්න හදනවා නම් කුරුණෑගලින් ඡන්ද ඉල්ලන්න හදනවා නම් මතක තියාගන්න අපි එනවා ළඟදීම. මේ සුදුයි කළුයි වගේ මේ පේන දේ ජනාධිපතිතුමාට විතරක් තේරුම් නොගැනීමට හේතුවක් නැහැ. පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන්න කියන කතාවක් එතුමා මතු කළා. අදන් අපිට මේ ආණ්ඩුව හදන්න දෙන්න කියන පණිවිඩය අපි ජනාධිපතිවරයාට ලබා දීලා තියෙනවා. ඒතොර දැන් ජනාධිපතිවරයාට ඉතුරු වෙලා තියෙන්නේ යථාර්ථයත් එක්ක එතුමා මේක පටන් ගන්න ඕනේ මේ ගමන යන්න. ඒකට හරස් කපන්න එන්න එපා. ඒ ගණදෙනුව අපි ජනාධිපතිතුමාත් එක්ක 17 වෙනිදා බේරගන්න අපි ලෑස්ති වෙන්නේ. අපිට ලොකු සටනක් සමහර විට කරන්න වෙයි ජනාධිපතිතුමාත් එක්ක හැප්පෙන්න. ඒක කරන්න අපි ලෑස්ති වෙලා ඉන්නේ. කුමන ප්‍රශ්න කුමන අර්බුද පැමිණියද තම පාර්ශ්වය රජය ඉදිරියට පාත්වාගෙන යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. අපි විශ්වාස කරනවා එත එහෙම නැත්නම් අනිද්දා දීමට බලාපොරොත්තු වෙන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවෙන් සමස්ත ජනතාවගේම පරමාධිපත්‍ය බලය, තරදන ඡන්දයේ බලය සහතික වෙන ආකාරයේ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබේ කියා. කරුණාරත්න ජයසූරිය මහතාද ඉතාම නීති විරෝධී විදිහට අර්ලිමේන්තුව කැඳවලා තියෙනවා. අභියාචනාධිකරණයෙන් අගමැතිතුමා සහ අමාත්‍ය උපදෙනාගේම කටයුතු අත්හිටවලා තියෙනවා. ඒ වගේ මොහොතක අර්ලිමේන්තුව රැස් කරන්නේ කොහොමද කියන කාරණය තානායකවරයාට මතු වෙනවා. සහ හැබැයි මේ මොකක්වත් නොසලකා ඔහු අද පාර්ලිමේන්තුව රැස් කරනවා. මොන ප්‍රශ්න මොන අර්බුද ආවත් ඒ රජය ඉදිරියටම අපි කරගෙන යන බව ඔබතුමාලට කියන්න කැමතියි. ඒ අතුරු තහනම් නියෝග දෙකම වැරදි. අපි හිතනවා අපි නිවැරදි කියලා. උසාවිය වැරදි කියලා මේ අතුරු තහනම් නියෝග දෙකම දීමේ බරපතල තත්වයක් නැති වෙන්නේ දෙකම නිසා. එකක් මාජනියාගේ ස්වයං බලය ප්‍රකාශ කිරීම වළක්වීමේ නියෝගයක්. එහෙම නියෝගයක් දෙන්න උසාවියකට බෑ. අනික පත්කරපු රජයක ක්‍රියාකාරීත්වය තහනම් කිරීමේ නියෝගයක්. ලෝකේ කොහෙවත් මේ වගේ නියෝග දීලා නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා හිතුවක්කාරී ලෙස තමන්ගේ දේශපාලන ප්‍රශස්තිකරුවන් ආවතේව කරුවන් බන්දිබට්ටයන් කීප දෙනෙක්ගේ කතිපියාධිකාරයක් තුල ආර්ථික තීන්දුව තීරණ ගැනීමෙන් දිනසීය විප්ලවයේ යටතේ 2015 පෙබරවාරි මාසේ 27 වෙනිදා මහදවල් මහ බැංකුවේ මහා මුදල් මංකොල්ලේ සිද්ධ වුණා. ඒ සිද්ධ වෙච්ච දවසේ ඉඳලා තමයි ලංකාවේ ආර්ථික පරිහානිය කඩාවැටීම ආරම්භ වුණේ. මේ ඇතිවෙච්ච ආර්ථික විනාශයෙන් රට ගලවා ගැනීමට නම් ලංකාවට තියෙන එකම විකල්පය පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන අලුත් ආණ්ඩුවක් ඇති කරලා විශ්වාසයක් ඇති කිරීම තුලින් පමණයි. අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ එකම අවස්ථාවක් තුන මන්ත්‍රීතුමයන් අහෝසි කරනවා රාජිත වෙනරා. ඒ හා සමාන කොටස් 38,000 ගණනක් අයිතිය තිබෙනවා. අධ්‍යක්ෂක ධූරයන් ධර්මයි. ඒකව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා ඒ බව හෙළි නොකර සිටිනී රාජ්‍ය ආයතන සමග ගනුදෙනු කිරීම. මේ හෙළි නොකර සිටීම පිළිබඳව දැන් මට උසාවියට නඩුවක් ගේනවා. රාජිත සේනාරත්න ඒ කොම්පැනියක් හදලා ඒ කොම්පැනියේ ප්‍රධාන අයිතිකරු බිරිඳ දාගෙන ඒකත් එක්ක කොන්ත්‍රාත් විසුම් තිබුණා. ඒක හෙලි නොකිරීම උඩ ඔහුගේ മന്ത്രി ධුරය හවුසි වුණා. දැන් අද ඊට සමාන තත්වයකින් තමයි මේ නඩුවත් ඉදිරිපත් වී තිබෙන්නේ. ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කිරීම කළා. මෙතරම් විශාල අයිතියක් තිබෙන කොම්පැනියක ඒ අයිතිය පිළිබඳ ප්‍රකාශය හෙළිදරව් නොකර ඒ නිසා ඒ කාරණාව ඊට සමාන. නවීන දිසානායක මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කරලා දෙනවා පාර්ලිමේන්තු ඉතිහාසයේ ස්වාධීනතම හදානායකවරයා තමයි කරුණ මහත්මයාගේ. ඒ මාමණි ඒ මාමණි එහෙම නොකියන නවීන මොනවද කියන්නේද? නවීන මේක කියපු මෙම්බෙයනේ. එහෙම නැත්නම් ගෙදර යන්න බෑ.
තමාට එරෙහිව ඇති චෝදනා සම්බන්ධයෙන් කිසිදු නීත්‍යානුකූල ආයතනයක් මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බව ජාතික වෘත්තීය සමිති පෙරමුණේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වෘත්තීය සමිති එකමුතුව අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින්. ගම්මන් පිරලගේ පක්ෂයෙන් තමයි මට විරුද්ධව මේ චෝදනාව පොලිසියට වාර්තා කරන්නේ. මේ හේට් ස්පීච් කියන එක දැන් ඔය සාවිට වාර්තා කරලා තියෙන්නේ. මම මේ ජන කැළඹවීමක් හදන්න ප්‍රකාශයක් කරා කියලා. මම ජන කැළඹවීමක් හදන්න ප්‍රකාශයක් කරා කියලා කියනවා නම් නන්දා මාලිනියටත් ඒ චෝදනාව එල්ල වෙනවා. යදමින් බඳ විලංගුලා කියන සින්දු සහ සත්‍ය ගීතය මෙරට මිනිස්සුන්ට කිව්වා පාරට ඇවිල්ලා විරෝධය පළ කරන්න මේ සිද්ධ වෙන දේවල් වලට කියලා. ගුණදාස කපු කියලා කොච්චර එහෙම කිව්වද? ඒක නිසා අපි මේ වායෙන් එච්චර සැලෙන්නේ නැහැ. මට තියෙන චෝදනාව මොකක් තියෙන කාරණාව පිළිබඳව නීත්‍යානුකූල ආයතනයක් මට තාම දැනුම් දීමක් කළා නැහැ. මාධ්‍ය හරහා දැනගත්ත දේට උත්තරයක් දීමේ හැකියාවක් තවම නැහැ. මේ අතර සමන් රත්නප්‍රිය මහතා සිදු කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් මෞපිය සුරැකීමේ ජාතික සම්මේලනය ඊයේ පොලිස් මූලස්ථානයට කර තිබූ පැමිණිල්ල සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම සඳහා භික්ෂුන් වහන්සේ පිරිසක් අදත් පොලිස් මූලස්ථානය වෙත වැඩම කළා. මේ පුද්ගලයා හක්කේ බුදුරැස් බොක්කේ දඩමන්ස් කියන කතන්දරයට අනුව මේ අය බටහිරට අවශ්‍ය කරන රූකඩ පාලක පිරිසක් පත් කරගෙන රට පාවා දීමට තමයි මේ අය ක්‍රියාත්මක වුණේ. ඒ නිසා ඔහුගේ පසුබිම, ඔහු වටා ඉන්න සංවිධාන, ඔවුන් ගනුදෙනු කරන ආකාරය සියල්ලක්ම විමර්ශනය කරලා අවශ්‍ය නිසි නීතිමය ක්‍රියාමාර්ග අරගෙන වරදක් කරලා තියෙනවා නම් දැනුවත් පමුණුව හැටියට අපි ඉල්ලීම කරා. අපි මේ මොහොතේ බලාපොරොත්තු වෙනවා කිසිදු ආකාරයක බලපෑමකින් තොරව මේ පුද්ගලයාට එරෙහිව තියෙන චෝදනා, ඒ වගේම එතුමා මුදල් ආක්‍රමිකතා සිද්ධ කරලා තිනවා, එවැනි වූ චෝදනා පවා ඉදිරියට අරගෙන ඇවිල්ලා මේ පුද්ගලයා සමාජයේ ඉස්සරහා යම් පරිවාසයකට හෝ දාලා එතුමාව නැවත සමාජගත කරලා මේ සමාජය තුළට ඉදිරිපත් කරනවා නම් යහපත් කියන එක තමයි මේ මොහොතේ අපි බලාපොරොත්තු වෙන්නේ. මේ අතර සමන් රත්නප්‍රිය මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද අදහස් පළ කළා. සමන් රත්නප්‍රිය මහත්මයා ගඩාවිගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා අනවශ්‍ය වචන ප්‍රකාශ කිරීම මෙරට ගැළපෙන දෙයක් නෙමෙයි. හේදයක් කියලා කියන්නේ මිනිස් මරණ අය නෙමෙයි, මිනිස්සුන් ආරක්ෂා කරන අය. ජනතාවගේ ප්‍රකෝපයට පත් වෙන වචනයක් කියලා තිබෙන්නේ. එයත් අපි තදින්ම හිරා දකින්න අතර අපි සමන් රත්නප්‍රිය මහත්මයාට කියන්නේ යමක් කියනකොට හිතලා බලන්න. කතා කරොත් හෙද සේවාවේ ගෞරවයත් ආරක්ෂා වෙනවා. සාධාරණ සමාජයේ ගොඩනැගීමේ ව්‍යාපාරයට මාදුලාවේ සෝවිත හාමුදුර මුලින් මට කතා කරේ. මෙතෙන්දි මම ඈත්ුනේ මේ එකතුවර ගන්න පිරිස දිහා බලපුවාම රට විනාශ වෙනවා පමණක් නෙමෙයි සෝවිත හාමුදුරංගෙත් විනාශයක් වෙනවා කියලා මට නම් අවබෝධයක් ඇති වුණේ.